ප්‍රවෘත්ති සංස්කරණය වරුණ සංචිවලියනගේ ප්‍රකාශය අහල්‍යා සනිවිරත්න. අද දෙරණ ප්‍රධාන පුවත් සිරස්තල. අත්අඩංගුවටගත් හිටපු සෞඛ්‍යමති කෙහෙළිය අද අධිකරණයට. සෞඛ්‍ය වචනය අද පෙරවරු 6:30න් අවසන්. නිදහස් දින ආරක්ෂාවට පොලිසියෙන් 1500ක පිරිසක් කොළඹ ආශ්‍රිතව අද සාහිත්‍ය විශේෂ රථවාහන සැලැස්මක්. යුද්ධයට සක්‍රීය දායකත්වය ලබා දුන් මියගිය සහ ආබාධිත ත්‍රිවිධ හමුදා සමාජිකින්ට පූර්ණ වැටුපා දීමනා ලබා දීමේ තීරණය. පත්තුල්ට වැට් කැසීම අධ්‍යාපනයට බාධාවක් බව අගලකඩ සිරිසුමන හිමි කියයි. අද දිරණ දේශීය පුවත් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කිහිලි රබුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අමාත්‍යවරයාගෙන් පැය 10කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුවයි. රබුක්වැල්ල මහතා මාලිකකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කිහිලි රබුක්වැල්ල මහතා ප්‍රකාශයක් ලබා තීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ පෙරවරු 9ට පමණ පැමිණ තිබුණා. අමාත්‍යවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ මාලිකාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුවයි. මේ අතර මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ විවිධ පාර්ශ්ව අදහස් පළ කරනවා. කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේ කෙහෙළිය රබුක්වැල්ල අමාත්‍යවරයා එම දුරින් ඉවත් කිරීමට රජය කටයුතු නොකරන්නේ නම් යළි විශ්වාසභංගයක් ගැනීමට කටයුතු කරන බවයි. මම මේ පරීක්ෂණය කරනකොට මම මගේ හෘද සාක්ෂියට එකව තට්ටු කරලා අහනවානේ මේ ප්‍රශ්නේ මේ දේ මට වුණොත් මගේ පවුල කෙනෙකුට වුණොත් ඉතින් මම විශ්වාස කරනවා ගරු අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වලේ නිලධාරිනුත් මිනිස්සු අපි වගේ හරිද අමනුෂ්‍යෝ නෙමෙයි අමනුෂ්‍යෝ නෙවෙයි ජරාව කාපු අය දැන් දරා වමාරන්ටි ඒගොල්ලෝ මං හිතන්නේ මේක නිවර්දිව කරයි හැබැයි මේ පරීක්ෂණ වලට සහ මේ ක්‍රියාදාමයට බාධාවක් කැබිනට් ඇමති කෙනෙක් මේ තනතුරේ තියාගෙන මේ පරීක්ෂණ සිදු වෙන එක දැන් පොලිසියක වුණත් නිලධාරියෙක් යම් කෙනෙක් චෝදනාවක් තියනවනම් ඉස්සෙල්ලාම කරන්නේ ආව ඉන්ටර්ඩික් කරලා පරීක්ෂණ කරන්නේ එහෙමනේ රජයේ නිලධාරියෙක් වුණත් එහෙමයි එතකොට ආණ්ඩුව සූදානම් නැත්තම් මේ ඇමතිවරයා විවාද කරන්න අපි සූදානම් විශ්වාසභංගයෝචනාව ගිහින් මොකද මේ පරීක්ෂණ කරන නිලධාරීන්ට බලපෑම් නොවන ආකාරයෙන් කරන්න පුළුවන්කම තියෙන්නේ මෙයා කැබිනට් ඇමාත්‍ය ධූරයෙන් ඉවත් වුණොත් පමණයි කෙහෙළිය බ්‍රමුක්වැල්ල අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාද මෙලෙස අදහස් පළ කළා. පළවෙනි පාරටම හිතන්නේ මේ මෑත ඉතිහාසයේදී දේශපාලනඥයෙක් මේ වගේ වංචනික ක්‍රියාවකට මැදි වුණු කෙනෙක් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. හිතන්නේ ඒක හොඳ ප්‍රවණතාවයක්. මොකද සාධාරණීෂ්ට වෙන්න ඕන වන්ම කෙනෙකුට මේ ප්‍රශ්නේ මම හිතන්නේ හුඟක් දුර ගිය එකක්. ඒකට හේතුව වුණේ මම හිතන්නේ මේකෙන් හුඟ දෙනෙක් අපහසුතාවයට පත් වුණා. විශේෂයෙන්ම අපේ කිසි දෙයක් කර කියාගන්න බැරි මහජනතාවට අසාධාරණයක් වුණා. අසාධාරණයට මූලිකලා තිබ්බ මූලික දේශපාලනඥයෙක් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට අරගෙන තියෙනවා. මම හිතන්නේ ඒක සන්තෝෂයකට කාරක. ඒකට හේතුව තමයි මේ වගේ සිදුවීමක් මේ මෑත කාලයේදී දෙවිලා නැහැ මේක මම හිතන්නේ හොඳ ප්‍රවණතාවයක් ඉදිරියේදී වුණත් දේශපාලනඥයන් මේ වගේ වැරදි කරන අයට මේ වගේ තීන්දුවක් ලැබීම මේක తాවකාලික දෙයක් වෙන්න පුළුවන් හැබැයි මම හිතන්නේ මේ ප්‍රවණතාවය හොඳයි The big story හෙත්තේ 6 වෙනි ජාතික නිදහස් උත්සවයේ රථවාහන රාජකාරිය සඳහා පොලිස් නිලධාරීන් 1500කට අසන්න පිරිසක් යොදව ඇති බව පොලිසිය පවසනවා රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුකුඩ මහතා සඳහන් කළේ ආරක්ෂාව සහ වෙනත් රාජකාරී සඳහා නිලධාරීන් 4000ක් යොදවා ඇති බවයි. ශ්‍රී ලංකා පොලිසිය රථවාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1500කට ආසන්න ප්‍රමාණයක් රාජකාරී යොදවලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය අනිකුත් රාජකාරී සහ මාර්ග බාධක රාජකාරී සඳහා නිලධාරීන් 4000කට ආසන්න ප්‍රමාණයක් මෙම 4 වෙනි ඉරිදා පැවැත්වෙන 76 වෙනි නිදහස් උළෙලට සමගාමීව රාජකාරී යොදවනවා. විශේෂයෙන්ම මේ සෙරමික් හන්දිය, කිංස්බරි හන්දිය, චෛත්‍ය පාර, අලියනාන වටරවුම, කොල්ලුපිටිය හන්දිය, මූදුමාවත බම්බලපිටිය හන්දියෙන් මේදී වාහන ඇතුල් කිරීම සිදුවන්නේ කිසිම අවස්ථාවක මේ උත්සවය පැවැත්වෙන නිසා. ඒ සඳහා මාර්ග බාධක රාජකාරිය යොදලා තියෙනවා. ජාතික නිදහස් උත්සවයේ වෙනුවෙන් අද සහ හෙට යන දෙදින කොළඹ ආශ්‍රිතව විශේෂ රථවාහන සරසමක් ක්‍රියාත්මක වන බවද නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුකුඩ මහතා සඳහන් කළා. මාර්ගයේ වසා තැබීම සහ ගමනාගමනයේ සීමා කරන ස්ථාන
විස්සක් තෝරාගෙන තියෙනවා. එය විශේෂයෙන්ම ගාලු පාර ගාලු මෝදර වටරවුමේ සිට NSA වටරවුම දක්වා ඒ චෛත්‍ය පාර ප්‍රදේශයට තුන්වෙනිදා දහවල් දෙකේ සිට හතරවෙනි දින නිදාසමර උත්සවයේ අවසන් වෙන පෑය 12 දක්වා සම්පූර්ණ මාර්ගය වසා තබනවා. ඒ වගේම කොල්ලුපිටිය හන්දියෙන් ගාලු මෝදර වටරවුම දෙසට සහ කොල්ලුපිටිය දුම්රිය පාර වෙත ඇතුල් වීම වසා තබනවා. සාන්ත මයිකල් හන්දියෙන් ගාලු පාර දෙසට ඇතුල් වීම, ඒ වගේම රොටුන්ඩා වටරවුමෙන් ගාලු පාර දෙසට ඇතුල් වීම, සෙරමික් කන්දියෙන් NSA වටරවුම දෙසට ඇතුල් වීම, ජෝක් වීදියෙන් ලංකා බැංකුමාවතට ඇතුල් වීම, ජෝක් වීදියෙන් චැතම් වීදියට ඇතුල් වීම, ඒ වගේම ජෝක් වීදියෙන් මුදලිගේ මාවතට ඇතුල් වීම, ජෝක් වීදියෙන් බාරුන් ජයතිලක මාවතට ඇතුල් වීම, කාන් නොට්ලෝසු වටරවුමෙන් ප්‍රධාන වීදිය YMB වටරවුම දෙසට ඇතුල් වීම මාර්ගයේ වසා තබනවා. ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳ තවදුරටත් පැහැදිලි කරන ඉන්දික හපකොඩ මහතා. ඒ වගේම ඊට අමතරව සීනෝර් හන්දියෙන් ඕල්කට් මාවත CTO හන්දිය දෙසට ඇතුල් වීම, CTO හන්දියෙන් ලෝටස් පාර සෙරමික් හන්දිය දෙසට ඇතුල් වීම, ගාමිණී වටරවුමෙන් DR විජේවර්ධන මාවතට ඇතුල් වීම, කොම්පඤ්ඤ වීදිය පොලිසිය වටරවුමෙන් රීගල් හන්දිය දෙසට ඇතුල් වීම, මාකර මාවත බාලදක්ෂ මාවත හන්දියෙන් ගාලු මෝදර වටරවුම දෙසට සහ බාලදක්ෂ මාවතට ඇතුල් වීම, ගාලු පාර බම්බලපිටිය හන්දියෙන් කොල්ලුපිටිය දෙසට ඇතුල් වීම, මැරීන් ඩ්‍රයිව් බම්බලපිටිය දුම්රිය පාර හන්දියෙන් කොල්ලුපිටිය දෙසට ඇතුල් වීම, ඒ වගේම තුරුමුල්ල හන්දියෙන් බෞද්ධාලෝක මාවත ඔස්සේ ආරේ දේ මෙල් මාවත දෙසට ඇතුල් වීම, මල්පාර හන්දියෙන් ලිබර්ටි වටරවුම දෙසට ඇතුල් වීම, ලිබර්ටි වටරවුමෙන් සාන්ත මයිකල් වටරවුම දෙසට ඇතුල් වීම මාර්ගය වසා තබලා ඒ වගේම ගමනාගමනේ සීමා කිරීමට සිදු වෙනවා. 2009 වසරේ මේ මස 19 වන දිනට පෙර බ්‍රිට පැවති යුද්ධයට සක්‍රීයව දායකත්වයේ ලබා දී ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගිය ආබාධිතව වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පූර්ණ වැටුපා දීමනා ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍ය ශ්‍රී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඔවුන්ගේ වයස අවුරුදු 55 එළඹීමට පෙර මියගිය අවස්ථාවකදී අදාළ හමුදා සාමාජිකයාගේ වයස අවුරුදු 55 එළඹෙන දින දක්වා ඔවුන්ගේ යැපෙන්නන් වෙත මෙම වැටුපා දීමනා ලබා දීමට නියමිත බවයි. ආරක්ෂක අමාත්‍ය ශ්‍රී බෙදහැත්වීම මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. එමෙන්ම මෙම නිලධාරීන් සඳහා මිට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි හිමි වී ඇති ස්ථාවර මාසික දීමනාව සියලුම වැටුප් විශ්‍රාම වැටුප් හා දීමනාවල එකතුව නොවෙනස්ව ලැබෙන ලෙස කටයුතු කර ඇති බවද ආරක්ෂක අමාත්‍ය ශ්‍රී නිකුත් කළ නිවේදනයේ සඳහන්. පොත් සඳහා සීට 18ක වැඩපදු පැනවීම හේතුවෙන් අධ්‍යාපන කාර්යයන් සිදු කිරීමේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ගැටලු රැසක් මතුව ඇති බව මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි පවසනවා. උන්වහන්සේ පවසන්නේ මෙම ක්‍රියාව නූගත් පරපුරක් රට තුළ බිහි කිරීම සඳහා රජුව දරන වැයමක් බවයි. අපට පොතක් නැතුව මේ අධ්‍යාපන කාර්ය සිදු කරන්නේ කොහොමද? අපි පොතක් පළ කරගන්නේ කොහොමද? පොතකට මේ වගේ 18ක නොසිතූ බද්දා පැනවීමෙන් අපි පාඨකයන් වශයෙන් අපි කොහොමද අපේ අධ්‍යාපන කාර්ය සිදු කරගන්නේ කියන ගැටලුව විශ්වවිද්‍යාල ආචාර්යවරු හැටියට අපිට මුහුණ දෙන්න තියෙන ප්‍රධාන ප්‍රශ්නයක්. අනිත් එක තමයි දැන් රුපියල් 4500ට මේ අර්බුදයට ඉස්සෙල්ලා අපිට පොතක් සාමාන්‍යයෙන් මිලදී ගැනීමේ හැකියාව තිබුණා. ආර්ථික අර්බුදයත් එක්ක එක සිව් ගුණයකින් ඉහළට ගියා. අපිට වටිනා පොතක් මිලදී ගන්න බෑ රුපියල් 1500 2000ක් නැතුව. එවැනි පොතකට තවත් 10%ට අමතර මුදලකුත් පාඨකයාට ගෙවන්න වීමේ. ඒ පොදු ජනතාවට මේ බර දරන්නේ කොහොමද? ව්‍යාපාරික මට්ටමින් ගත්තාම පොත් ව්‍යාපාරිකයන් පොත්පත් පළ කරන ව්‍යාපාරිකයන් සුවිශේෂී. ඒගොල්ලෝ කරන්නේ ඥාණයට අතදීම. ඒ කාර්යභාරය දුබල කරනවා නම් මන්දෝත්සාහය කරනවා නම් අපේ රටේ අනාගතය හිස් මිනිසුන් පුස්සන් නිර්මාණය කිරීමට රජය විසින් දරන වෑයමක් හැටියට අපිට මේක දක්වන්නට පුළුවන්. මෙම බදු පැනවීම මගින් නිර්මාණ සාහිත්‍ය බෙන්ම ශාස්ත්‍රීය පර්යේෂණවලට බාධාවක් වී ඇති බවයි මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර මහතා පවසන්නේ. අපි බෞද්ධ සාහිත්‍යයේදී බුදුන් වහන්සේගේ දේශනවලත් කියලා තියෙන විදිහට මේ මල් නොතලා රොන් ගන්න වගේ තමයි බදු ගන්න කියලා. රජවරුන්ට කියලා තියෙන දෙයක් සිරිතක් වශයෙන් රජ සිරිතක් වශයෙන් ඒ කියන්නේ පීඩාවක් හිංසාවක් නොවන ආකාරයට. නමුත් දැනට තියෙන තත්වය දැඩි හිංසාවක් පීඩාවක් බවට මේ බදු ක්‍රමය නිසා මම කතා කරන විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය එය නිර්මාණ සාහිත්‍යයට වගේම ශාස්ත්‍රීය පර්යේෂණ කටයුතු වලට බලපාලා තියෙනවා. ඒකට ශාස්ත්‍රීය පර්යේෂණ අඩු වෙනවා
කරනවා කියන්නේ ඒවා අතහැරනවා කියන්නේ පාසල් අධ්‍යාපනයේ බිඳ වැටෙනවා කියන්නේ අඥානවන්ත වූ දුර්දාන්ත සමාජයක් බිහිවන. ඒ ගුණය බිඳ වැටෙනකොට හැමතැනම වංචාවල්, හොරකම්, සූරාකෑම් ආදි වශයෙන් බොහෝ දේවල් සිද්ධ වෙනවා. සෞඛ්‍ය සේවක වැඩවචනය අද පෙරවරුවේ අවසන් කර තිබෙනවා. අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති පුල් රෝහණ මහතා පැවසුවේ බලධාරීන් පොරොන්දු වූ පරිදි ලබන අඟහරුවාදා දිනේ නිසි විසඳුමක් ලබා නොදුනහොත් යළි බදාදා සිට වචනීය ක්‍රියාත්මක කරන බවයි. පෙරදා දිනේදී අපි ආරම්භ කරපු වැඩවර්ධනය ඊයේ දිනත් අපි ක්‍රියාත්මක කරා. සඳහා සාධනීය ප්‍රචාර නැති නිසා නම් ඊයේ දින පෙරවරු 10:30ට පමණ සෞඛ්‍ය අමාත්‍යවරයා නැවතවරක් වෘත්තීය සංගම් නායකින් කඳවල සාකච්ඡාවක් පැවැත්වුවා. මේ සාකච්ඡාවේදී සුමන්ගේ තීරණය වුණේ මේ දීමනාව ලබා ගැනීම සම්බන්ධව ප්‍රතිපත්තිමය එකඟතාවයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවතින බව සහ එම එකඟතාවයට අනුව දීමනාව ලබා ගැනීම සඳහා අවශ්‍ය මූල කළමනාකරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අයවැය තුල කරගන්න පුළුවන් කියන නිර්දේශය භාණ්ඩාගාරයට ලබා දීම කියන කාරණේ වගේම මන් විසින්ම ජනාධිපති ලේකම්වරයා අමතලා මේ සම්බන්ධව අවශ්‍ය සාක්ෂිතාවක් ලැබන අඟහරුවාදා දිනේ ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අපි ඊට ප්‍රතිචාර දැක්වීමක් විදිහට ප්‍රතිසන්දි ක්‍රියාමාර්ග අද දින පෙරවරු 6:30ට අවසන් කරන්න කටයුතු කරා. අඟහරුවාදා දිනේදී අපිට නිසි විසඳුමක් ලැබුණේ නැත්නම් බදාදා දිනේ ඉඳලා නැවත වරක් ක්‍රියාත්මක කරන්න අපි සැලසුම් කළා කියලා. බලිය ලබා දුන් අවස්ථාවේදී එය ලබා නොගත් නායකින් නැවත බලිය ලබා ගැනීමට අපේක්ෂා කිරීම කනගාටුදායක කරුණක් බව කනක හිරත් රාජ්‍යමාත්‍යවරයා පවසනවා. ඔහු පවසන්නේ ජනතාව 225 ප්‍රතික්ෂේප කර අපේක්ෂා කරන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් දැයි තමට ගැටලුවක්ව පවතින බවයි. ජනතාව බහුතරයක් 225 ප්‍රයෝජනය ගන්නවා. ඇතරම අද දේශපාලන අධිකාරයක් තිබ්බේ නැත්නම් මේ රට පාලනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඉතින් ඒක තමයි පළවෙනියට අහන්න ඕනේ. 225 එපා කියනවා නම් රටේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය නැතුව වෙනත් රටවල වගේ මිලිටරි පාලනයක් ඇති කරන්නද දන්නේ කතා කරන්නේ. නායකයෝ සිහින මවාගෙන ඉන්නවා ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරන්න ඒගොල්ලන්ට අවස්ථාව ලබා දෙන්න කියලා. නමුත් ජනතාව හැටියට අහන්න ඕනේ කාරණාව තමයි බලය ඉල්ලන නායකයන්ගේ අභියෝගාත්මක අවස්ථාවේදී බලය උන්නහම ඒක අතහැරලා පැනලා ගිය නායකයෝ දැන් රට ස්ථිර තත්වයකට පත් වෙලා තියෙන අවස්ථාවකදී ගිහිල්ලා දැන් ජනතාව ගාවට ගිහිල්ලා ඉල්ලනවා එක අවස්ථාවක් දෙන්න කියලා. ඒ කියන්නේ තමයි ජනතාව හරි අවස්ථාවේදී ඒ සඳහා අලි පිළිතුර ලබා දෙයි. රට ගොඩ ගැනීමට නම් සියලු පක්ෂ හා කණ්ඩායම් එක්ව කටයුතු කළ යුතු බවයි සිසිර ජයකුටි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. මේ වෙන විට රටේ ආර්ථික වශයෙන් ස්ථාවර කිරීමත් දේශපාලන ස්ථාවරයත් කිරීම සඳහා සියලු කණ්ඩායම් ඒකාබද්ධ වීම පවතුනවා. සියලු කණ්ඩායම් සාකච්ඡා කරමින් පවතිනවා රටක් ඉදියට. ජනාධිපතිවරණයට පුළුවන් පාර්ලිමේන්තු මැතිවරණය හෝ වේවා. දැන් මේ අපේ රට වරද්දන් තියෙන්නේ එතනනේ. රට මෙච්චර අර්බුදයකට මුහුණ දීලා තියෙන වෙලාවේ අපි සියලු දෙනා එකතු වෙලා රට හදනවා වෙනුවට ඊළඟ මැතිවරණය මොකද කරන්නේ? කණ්ඩායම් වෙනවද? සුවාදීන වෙනවද? කාත් එක්ක දෙක තියෙන්නේ? මේක නෙමෙයි දැන් කරන්න ඕනේ. මේ රට ආර්ථික වශයෙන් ඉතා අසීරු තත්ත්වයක ඉන්නේ. ඒ නිසා සියලු දෙනා එකට එකතු වෙලා මේ රට මේ ගැටළු වලින් මුදවගෙන ඉස්සරහට යහපත් රටක් නිර්මාණය කිරීමට ආව වැඩපිළිවෙල තමයි අපි ගමන් කරන්නේ. බදු පැනවීම හේතුවෙන් භාණ්ඩ මිල වැඩිවීම තුර ජනතාව දැඩි අසීරුතාවට පත් ඇති බව ජගත් කුමාර මන්ත්‍රීවරයා පවසනවා. කරුණා කරලා විදුලි මිල මේ අඩු කරන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් අරගෙන අඩු කරලා අනිත් පැත්තෙන් රජයේ භාණ්ඩ මිල අඩු කරන්න ඕන. මම පාර්භෝගික අධිකාරී නිලධාරීන් ගෙනලා පාර්ලිමේන්තුවේදී නාංශික අධීක්ෂණ කාර්ක සභාවේදී පැහැදිලිව කිව්වා දිනෙන් දින ඉහළ යන භාණ්ඩ මිල වලට හේතුව වැට් එකවත් සමහර වෙලාවට බදු ආනයන සීමා කිරිමුන් නෙමේ ඇතැම් භාණ්ඩ වලට ප්‍රධාන වශයෙන් ඉස්සිසින් කැරට් වගේ අත් එළවලු රටේ හැදෙන දේවල් සමහර විට සිමෙන්ති මේ භාණ්ඩ මිල ඉදිකිරින් ශේෂයේ භාණ්ඩ මිල වැඩි වෙලා තියෙන කූට වෙළඳ මාපියව නිසා. ඉතින් මේක පාලනය කරන්න ආණ්ඩුවේ සැලැස්මක් නැත්තම් මේක රටේ ඉන්න කූට වෙළඳන්ට ඕන විදියට නම් රටේ වෙළඳාමයි බඩු මිලයි තීන්දුව කරන්නේ. ඉතින් ආණ්ඩුවක් ඕනේ කියන එක මිනිස්සු කියන එක මට තේරෙනවා. ඒ නිසා මම පැහැදිලිවම කියනවා ආණ්ඩුවට මේ වෙලාවේ මේ කාරණා සම්බන්ධව මැදිහත් වෙන්න. ඒ වගේම ඊගාව ආණ්ඩු පක්ෂ රැස්වීමේදී පැහැදිලිව මේ කියපු කාරණා පිළිබඳව අපි කතා බහ කරලා ජනතාවට අවශ්‍ය සාධාරණ ඉෂ්ට කරන්න මැදිහත් වෙනවා. ශ්‍රී ලංකා අෆ්ගනිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. පළමු දිනේ නිමාවන විට පළමු ඉන්න ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදවී ලකුණු 80ක් ලබා සිටියා. නොදවී පන්තුට පහර දෙමින් සිටි දිමුත් කරුණාරත් ලකුණු 42ක් සහ නිශාන් මදුෂ්ක ලකුණු 36ක් ලබා සිටියා. අෆ්ගනිස්තාන කණ්ඩායමට සිය පළමු ඉනිංස සඳහා සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 198ක් පමණයි. අද දින විදේශ පුවත්
அமெரிக்கானு ஹமுதாவு சிரியாவை இலக்குவித்து குவன் பிரஹார தியத் கிரிம ஆரம்ப கரத்தி பினவா விதேஸ் வார்த்தா சந்தான் கலே ஜோதானே அமெரிக்கானு கந்தோரகதே சொல்தால் துவன் திதனிக்கு மேத்தகதி மியா மிய சித்திய மூலிக கரகானிமின் மிமி பிரஹாரே தியத் கரத்தி பவாய் மானவ ஹிமிகம் சதாவு சிரியானு நிரீக்ஷண மத்தியஸ்தானே சந்தான் கலே நெகனிர சிரியாவை பிரஹாரவலின் இரான ஹிதவாதி சட்டன் கர்வன் ஹைதனிக்கு மீக்கு சதி பவாய் ஒக்டோபர் மாசேதி இஸ்ரேல் ஹமாஸ் யுத்தே ஆரம்ப விமேன் பசு மெதப்பிரதிக்கு பிரஹாரேக்கின் மியக்கிய பல்மு அமெரிக்கானு ஹமுதா நிரதாரின் ஓன் வூ அத்தர பிரஹாரின் ஹதரேக்கட்டு வெடிப்பிரிசக் துவால் பாத்திபினவா ட்ரோனியான ரொக்கட் சா கெட்டித்துர பெலஸ்டிக் மிசைல் அத்துரு ஆயுதுவலின் அமெரிக்காவு சா சபாக் ஹமுதா இராக்கே சிரியாவை சா ஜோதானே தி பிரஹார எக்கசிய ஹேட்ட பாக்கட்டு படா எல்லக்கிரத்தி பவாய் விதிஸ்வார்த்தா சதான் கலி அந்த திரன பிரவுத்தி சமப்தாய் மீலங்க பிரதான பிரவுத்தி பிரகாஷ்வே தாவால் துல்ஹாட்ட அந்த திரன பேயை பிரவுத்தி பிரகாஷ்வே பெருவரு அட்டட்ட பலா பொருத்து அன்ன அத திரண யூடியூப் நாளிக்காவ யூடியூப் அத திரண தென்ம சப்ஸ்கிரைப் கரான்ன